अब हेमोट फेसबुक अकौंट गूगल अकौंट ट्विटर अकौंट इंस्टाग्राम अकौंट मेवन को तीन इधर मे ओण अकौंट आरक्षा तीन अपे पासवर्ड कोई तरह आरक्षित किए मत इधर अभी दाला पासवर्ड एतम कोई तरह आरक्षित वेद अभी बलागण गोड़को वेबसाइट एत्तीनो अद कथाकर अन्न वेबसाइट गैन इथिंग मे वेबसाइट भाविताकल बिट हैकिया आगती अभी पाविच्चकरण पासवर्ड सॉफ्टवेयर को पाविच्चन पासवर्ड क्रैक करना टूल भाविताकल गेस्कते मेकट कोचर विलावाके समार पासवर्ड तीनों कोचर दिगो मेक तपर गिहि पिकिंग गेस्करण पूरा समार पासवर्ड तीनों हरी मचोटी है भाई मेक गेस्करण और दिखा लुकु काले गतवेन पूरा इथिंग मे वीडियो की कथा करें कोहमद आगे पासवर्ड कोई तरह आरक्षित पासवर्ड के बलागा ये वाट कवदावत अमतक नैतिवी तीहट लेसी खड़ा मेरी पासवर्ड कदागा कोहमद की मे वीडियो मम कील देना एवं वीडियो बलम कोहमद आरक्षित पासवर्ड टेस्ट करगा इवे मत आगे देनट तीन पासवर्ड आरक्षित भाव मदिवेना कोहमद कवदावत अमतकवे नैतिवेंट अकुर इलाका सांकेत हेमदे मतुलत करला एवगेम कवदावत अमतकवे नैति विधियट पासवर्ड का हदा गन्न कियला මේ ටූල් එකට ගියපු ගමම්ම මෙන්න මේ විදිහට type a password කියලා text box එකක් තියෙනවා මෙතන පුළුවන් අපි දැනට භාවිතා කරන password එක type කරගන්න ඒ password එක type කරාට පස්සේ මෙයා පෙන්නනවා සාමාන්‍යයෙන් පාස්වර්ඩ් ජෙනරේටර් එකක් වගේ දෙයක් පාවිච්චි කරලා කොයිතරම් වෙලාවක් යනවද මේ පාස්වර්ඩ් එක හරියටම හොයාගන්න. නැත්නම් ඔයාගේ පාස්වර්ඩ් එක ක්‍රැක් කරන්න කොච්චර වෙලාවක් ගත වෙනවද කියලා බලා ගන්න පුළුවන්. අපි ගොඩක් සිම්පල් පාස්වර්ඩ් එක ටයිප් කරලා බලමු. මම ටයිප් කරනවා ABC කියලා. 1 2 3. ඔන්න ABC 1 2 වගේ පාස්වර්ඩ් එකක් මේ පාස්වර්ඩ් ටූල් එකකින් පාස්වර්ඩ් ක්‍රැක් කරන ටූල් එකකින් තප්පර බිඳුවක්වත් යන්නේ නැතුව ක්‍රැක් කරන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ වගේම යටින් තියෙනවා හොඳ පාස්වර්ඩ් එක අන්තර්ගත විය යුතු දේවල් වලින් කොච්චරක් දේවල් මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවද කියලා. උදාහරණයක් විදිහට lower case simple ලකුණු upper case නැහැ කියලා තියෙනවා. ඒ කියන්නේ capital ලකුණු භාවිතා කරලා නැහැ. හැබැයි numbers තියෙනවා. ඒ වගේම symbols පාවිච්චි කරලා නැහැ. අපිට පුළුවන් කැමති නම් show password කියන එකට මෙන්න මෙතන ටික් එක දාලා password එක පේන විදිහටත් හදා ගන්න. හරි. දැන් අපි පාස්වර්ඩ් එකක් ටයිප් කරමු සිම්පල් ලකුණු කැපිටල් ලකුණු ඉලක්කම් ඒ වගේම සංකේත පාවිච්චි කරලා මම මේ විදිහට ටයිප් කරගන්නවා මෙන්න මම පාස්වර්ඩ් එකක් ටයිප් කරගත්තා සිම්පල් A කැපිටල් B අකුරු දෙකක් ඒ වගේම 34 විරාම ලක්ෂණ දෙකක් ඒ වගේම කැපිටල් L සිම්පල් K ඉතින් මේ විදිහට පාස්වර්ඩ් එකක් ටයිප් කරගත්තට පස්සේ යටින් තියෙනවා මේ පාස්වර්ඩ් එකේ කැරක්ටර්ස් 9ක් තියෙනවා කියලා ඒ වගේම lower case upper case numbers සහ symbols කියන හැමදේම තියෙනවා කියලාත් පෙන්නනවා ඒ වගේම මේක ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් කියලා අපිට බලා ගන්න පුළුවන්. මේක ක්‍රැක් කරනවා නම් ක්‍රැක් කරන්න මාසයක් වගේ කාලයක් ගත වෙනවා කියලාත් සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ අපිට මේක බය වෙන්න දෙයක් නෙවෙයි මාසයක් යනවා කියන්නේ කොහොමවත් මේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි. දැන් ඔයාලා කල්පනා කරන ති මේ වගේ ගොඩක් සංකීර්ණ පාස්වර්ඩ් එකක් කොහොමද හදාගන්නේ කියලා. අපි බලමු. අකුරු ඉලක්කම් සංකේත හැමදේම එකතු කරපු පාස්වර්ඩ් එකක් අමතක වෙන්නේ නැති පාස්වර්ඩ් එකක් කොහොමද හදාගන්නේ කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ පාස්වර්ඩ් එකක් මතක තියාගන්න එක. මේක මතක තියාගන්න හරියම අමාරුයි කියලා තමයි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ. හැබැයි මේ විදිහම පාස්වර්ඩ් එකක් අපිට හදාගන්න පුළුවන් ගොඩක් හොඳ ට්‍රික් එකක් තියෙනවා. දැන් බලමු කොහොමද මේ විදිහට පාස්වර්ඩ් එකක් සකස් කරගන්නේ කියලා. හරි. දැන් මගේ නම දිල්ෂාන්. මම මේ දිල්ෂාන් කියන පාස්වර්ඩ් එක ඒ කියන්නේ දිල්ෂාන් කියන වචනේ පාස්වර්ඩ් එකක් විතර පාවිච්චි කරොත් මොකද වෙන්නේ කියලා බලමු. ඔන්න මම ටයිප් කරනවා දිල්ෂාන් කියලා. සාමාන්‍යයෙන් තප්පර 71 වගේ ප්‍රමාණයකින් මේක ක්‍රැක් කරන්න පුළුවන් කියලා තමයි මෙයාලා කියන්නේ. දැන් මම මේ දිල්ෂාන් කියන වචනේම ටයිප් කරගන්නවා ටිකක් වෙනස් විදිහකට. මෙන්න මෙහෙම ටයිප් කරගන්නවා. කැපිටල් D අකුර I අකුර වෙනකොට විස්මයාර්ථ ලකුණු ටයිප් කරගන්නවා. L S H ඊට පස්සේ මම ටයිප් කරගන්නේ A අකුර නෙවෙයි @ අකුර. ඊළඟට N අකුර මෙන්න මේ විදිහට ටයිප් කරගන්න පුළුවන්. सामान्य मे पासवर्ड क्रैक करना विनाडी 50ක් යනවා කියලා බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔන්න දිල්ෂාන් කියන වචනේම අපි ටයිප් කරගෙන තියෙනවා විරාම ලක්ෂණ ඒ වගේම ඇට් එක වගේ දේවල් භාවිතා කරලා. අපිට මේක තවත් වෙනස් කරන්න පුළුවන්. කැමති නම් අපිට පුළුවන් පළවෙනි අකුර සහ අන්තිම අකුර කැපිටල් කරගන්න. මෙන්න මේ විදිහට. හරි. දැන් මේක ඇතුලේ ඉලක්කම් අන්තර්ගත කරලා නැහැ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ පාස්වර්ඩ් එකට ඉලක්කමකුත් සම්බන්ධ කරගන්න මොකක් හරි ආකාරයකින්. ඒකට අපිට පුළුවන් මෙන්න මේ L අකුර මකලා මෙතෙන්ට එකේ ඉලක්කම ටයිප් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ටයිප් කර කර බලන්න ඕනේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ දෙයක් හෝ මොනම හරි දෙයක් අමතක වෙන්නේ නැති වචනයක් අකුරු ඉලක්කම් හැමදේම මික්ස් කරලා හදා ගන්න. හරි. දැන් මෙතන එකේ ඉලක්කම ගැහුවට පස්සේ මේකේ ටයිම් එක තවත් අඩු වුණා. ඒ කියන්නේ මේක ගැලපෙන්නේ නැහැ. එහෙනම් තිබ්බ විදිහටම තියලා මම කැපිටල් L දාලා අවසානයට එකතු කරගන්නවා ඉලක්කම් දෙකක්. මම දා ගන්නවා මෙන්න මේ විදිහට. 98 කියලා එකතු කරගත්ත කැලලා. දැන් මේ පාස්වර්ඩ් එක ස්ට්‍රොංග් පාස්වර්ඩ් එකක් කියලාත් පෙන්නනවා. ඒ වගේම මේක ක්‍රැක් කරන්න දවස් 21ක් අවශ්‍යයි කියලාත් බලා ගන්න පුළුවන්. දැන් බලන්න මේක දැක ගමන් කෙනෙක්ට මතක තියාගන්න ගොඩාක් අමාරු දෙයක් වගේ පෙනුනට ඇත්තටම මේ තියෙන දිල්ෂාන් 98 කියන එක ටිකක් වෙනස් විදිහකට ටයිප් කරලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ දේවල් කියන්නේ ඔයාලගේ ජීවිතයට සම්බන්ධ දෙයක් හෝ ඔයාලට අමතක වෙන දේ ඕනම දෙයක් මේ විදිහට වෙනස් විදිහකට ටයිප් කරලා ඒක ස්ට්‍රොංග් පාස්වර්ඩ් එකක් විදිහට භාවිත කරන්න. ඉතින් ඒ වගේම මේ වෙබ්සයිට් එකේ නම passwordmonster.com මේ සයිට් එකෙන් පුළුවන් ඔයාලගේ පාස්වර්ඩ් චෙක් කරගන්න ඒක කොච්චර හොඳ පාස්වර්ඩ් එකක්ද කියන කාරණේ. ඉතින් ඒ වගේම තමයි ඔයා පාවිච්චි කරන පාස්වර්ඩ් එක ගොඩක් දුර්වල පාස්වර්ඩ් එකක් නම් මෙන්න මේ විදිහට very weak කියලා බලා ගන්න පුළුවන්. රතු පාටින් පේනවා කියන්නේ මේ පාස්වර්ඩ් එක පාවිච්චි කරන සුදුසු පාස්වර්ඩ් එකක් නෙවෙයි කියන එක. ඉතින් අනිවාර්යයෙන්ම මෙතන කොළ පාටින් strong කියලා වටනවා නම් තමයි ඒක පාවිච්චි කරන්න සුදුසු පාස්වර්ඩ් එකක් වෙන්නේ. මෙන්න මේ විදිහට strong කියලා වටනවා නම් ඒක ගොඩක් ශක්තිමත් පාස්වර්ඩ් එකක් software එකකින් එහෙම නැත්නම් තවත් කෙනෙක්ට බලන් ඉඳලා වුණත් මතක තියාගන්න අමාරු පාස්වර්ඩ් එකක් තමයි මේ strong කියලා වටනවා නම් මෙතන අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි පාස්වර්ඩ් එකේ තියෙන අකුරු ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒකත් ගොඩක් හොඳ දෙයක්. ඉතින් අපිට පුළුවන් කැමති මේ දිල්ෂාන් 98 නැතුව TG කියලාම දාගන්න. ඉතින් ඒත් ප්‍රශ්නයක් නෑ අවුරුද්දක් යනවලු මේක ක්‍රැක් කරන්න. ඉතින් ඉලක්කම් තිබෙන්නේ නැහැ කියලාත් ගැටලුවක් නෑ. දැන් පේනවා දිල්ෂාන් TG කියලා තියෙන බැලු බැලමට පේනවා මේක දිල්ෂාන් TG කියලා. ඉතින් මට මතක තියාගන්න තියෙන අය අකුර වෙනුවට විස්මාර්ථ ලකුණත් ඒ වගේම L අකුර කැපිටල සහ A අකුර වෙනුවට ඇට් එක පාවිච්චි කරලා මෙතන තියෙන එකම සිම්පල් අකුරු දෙක S සහ H කියන එක පොඩ්ඩක් මතක තියාගන්න විතරයි තියෙන්නේ. ඉතින් මගේ නමම මගේ channel එකේ නම මට strong password එකක් විතර භාවිතා කරන්න පුළුවන් මේ විදිහට පොඩ්ඩක් වෙනස් විදිහට type කරලා. හරි. එහෙනම් passwordmonster.com කියන website එකට ගිහලා ඔයාලට පුළුවන් ඔයාලගේ password මෙන්න මේ විදිහට test කරගන්න. ඉතින් මේ කතා කරපු විදිහට ඔයාලට පුළුවන්කමක් ලැබෙනවා මේ ටූල් එක භාවිතා කරලා නැත්නම් මේ වෙබ්සයිට් එක භාවිතා කරලා ඔයාගේ පාස්වර්ඩ් එක කොයිතරම් ආරක්ෂිතද කියලා චෙක් කරගන්න. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝත් එක්ක එකතු වුණාට. මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඒතකොට තමයි මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලගේ phone එකට ඒ වගේම desktop එකට laptop එකට notification එකක් ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බෙමු.